වර්තමානයේ පවතින වීසා වර්ග සහ අය කරනු ලබන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා ආගමින විගමන පනතේ වගන්ති සහ රේගුලාසි සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කළේ. ඒ අනුව දැනට රුපියල් වලින් අය කරනු ලබන වීසා ගාස්තු ඇමරිකානු ඩොලර් වලින් අය කිරීමට නිර්දේශ වී තිබෙනවා. එසේම දිත්ත පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට හැකියාවක් නොමැති විදේශීය පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයන්ට ස්ථීර නේවාසික වීසා ලබා දීමටද මෙහිදී සිදු කරනු ඇති. දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනට අනුව නව ක්‍රමවේදය හඳුන්වා දෙන බවයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක තවදුරටත් ප්‍රකාශ කළේ.